මාධ්‍ය කර්මාන්තයේ පසුගිය දශක දෙක තුල අසාමාන්‍ය වර්ධනයක් පෙන්නු කළා. ලෝකය මේ ජාතිය දිහා netyomaගෙන ඉන්නවා. ආසියා ශාන්තිකර කලාපයේ විද්‍යුත් මාධ්‍ය විකාශකින්ගේ සංගමයේ හෙවත් ඒෂියා පැසිෆික් බ්‍රෝඩ්කාස්ට් යුනියන් 117 වෙනි පරිපාලන සභා සැසිය අද රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වුණා. අද පෙරවරුවේ ආරම්භ වූ මෙම සැසිය සඳහා ආසියා ශාන්තිකර කලාපයේ මාධ්‍ය නායකින් හා ප්‍රවෘත්ති ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් එක්ව සිටියා. ඒ අතර ආසියා ශාන්තිකර කලාපයේ විකාශකින්ගේ සංගමයේ මහලේකම් අහමඩ් නදී මහතාද සිටියා. පැමිණ සිටි පිරිස පිළිගත්තේ කැපිටල් මහරජා සමූහයේ ප්‍රධාන විධායකින් ලදහරි සුනිල් කනෝජියා මහතායි. We as a group have completed 94 years of excellence. සමූහ කැටියට අපි වසර 94ක් සම්පූර්ණ කරපු හැකියාවන් ප්‍රකට කරපු එකක්. මීට දශක 9කට පෙර අපේ සමූහය ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ අභ්‍යන්තර කොටස්කරුවෙක්. අපේ විවිධ හවුල්කරුවෝ සහ උපසමාගම් විවිධ සේවා සපයමින් නිෂ්පාදන ඉලිදක්වමින් ජලනලවල සිට තේකෝප්පය දක්වා සත්කාර කරන එකක්. අපේ මාධ්‍ය මෙවලම කියන්නේ ජාතියේ රසවින්දනාත්මක ජාතියට රසවින්දනය සපයන ප්‍රමුඛයයි. මේ දූපතේ හැම දෙනාගේම ජීවිත අපි ස්පර්ශ කරනවා. අපි ශ්‍රී ලාංකිකත්වයේ හමුවේ දැඩි ලෙස පෙනී සිටින සමූහයක් මාධ්‍ය කර්මාන්තයේ පසුගිය දශක දෙක තුළ අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළා. ඒ ගෝලීයකරණය, ප්‍රජාතන්ත්‍රීකරණය, තාක්ෂණය හා නිර්මාණාත්මක නවෝත්පාදනයේ හේතුවෙන්. විශේෂයෙන්ම ඩිජිටල් ශේෂ්ත්‍රයේ මේ ශීඝ්‍ර වර්ධනයේ අදහස තමයි මාධ්‍ය සංවිධානවල හා මාධ්‍ය කර්මාන්තයේ ව්‍යූහාත්මක වශයෙන් කැපී පෙනෙන වෙනසක් සිදු වෙලා තියෙනවා කියන එක. ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකීන් ලොව පුරා සේවය කිරීම වැඩි වෙමින් තියෙනවා. Are increasingly being deployed all over the world. ආසියා ශාන්තිකර කලාපයේ විකාශකින්ගේ සංගමයේ 107 වන පරිපාලන සභා සැසියේ ප්‍රධාන දේශනීය සිදුකලේ ජාතික බුද්ධිමය දේපල කාර්යාංශය අධ්‍යක්ෂ ජෙනරාල් ගීතාංජලි රණවක මහත්මියයි. A strong and well-funded media is not ශක්තිමත් සහ අරමුදල් අතින් පොහොසත් මාධ්‍යයක් කියන්නේ ජනතාවට තොරතුරු සපයන එකක් විතරක් නෙවෙයි. ජනතාවට තොරතුරු වාර්තාකරණය සහ විනෝදාස්වාදයේ සපයන එකක් නෙවෙයි. එය රටක ආර්ථික වර්ධනය සඳහා දායක වන්නක් විය යුතුයි. සෑම රටකම රූපවාහිනී සහ ගුවන්විදුලි සම්බන්ධයෙන් ගත්තහම මූලික ප්‍රශ්න महाजन अभिलाषन එම විකාශන කිවිසුම් සඳහා සහාය ලබා දෙන්න. And also we also hope to support the upcoming wiper broadcasting treaty. කැපිටල් මහරජා සමූහයේ සමුහ අධ්‍යක්ෂ ෂෙවන් ඩැනියල් මහතාද සැසිය ඇමතුවා. We are its strategic junction surrounded by the Sea of Sri Lanka. ශ්‍රී ලංකා මුහුදෙන් වට උන මූලෝපායක මන්සන්ධියකයි අපි ඉන්නේ. ලෝකයේ උතුර දකුණ බටේර හා නැගෙනහිර සුළඟ අපි අත්විඳිනවා. ලෝකය මේ ජාතිය දිහා netyomaගෙන ඉන්නවා. ඉතින් මෙතෙන්දී අපි වැදගත් කොට සැලකිය යුත්තේ කුමක්ද? පුරෝකතනය කළ නොහැකි මේ සංකීර්ණ තත්ත්වයේ තුල අපි සැලසුම් කළ යුත්තේ ගැලවෙන්න විතරක් නෙමෙයි. අපි නැගී සිටින්න සැලසුම් කරන්න ඕන. එසේ නැගී සිටීමට අපට අවශ්‍ය වන්නේ අලුත් අදහස් සහ විශිෂ්ට නායකත්වයයි. අපි අද මෙතෙන්ට රැස් වෙලා ඉන්නේ මෙතන අපි අද තීරණ ගන්නේ මේ සංගමයට විතරක් නෙමෙයි. මෙතනින් එළියේ ඉන්න මිලියන ගණනාවක් ජනතාව වෙනුවෙන් ඔවුන් අප සියල්ලන්ගේම මාධ්‍ය ජාල දිහා බැලුවහම ඒවා අභ්‍යන්තරේ ක්‍රියාත්මක වන සංකීර්ණත්වයේ නොපෙනුනත් අපි කරන සේවය ඔවුන්ගේ ජීවිත වෙනස් කරයි. එයයි නූතන නායකත්වය. We are here because the decisions that we take here in this union are the decisions that we take on behalf of the millions that all of you represent back home. අද දවස පුරා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී මාධ්‍ය කර්මාන්තයේ හෙට දවස පිළිබඳව ආසියා ශාන්තිකර කලාපයේ විකාශකින්ගේ සංගමේ නායකින්තුළු පිරිස් වටමේස සාකච්ඡා කිහිපයක නිරත වුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග